අයිබෝන් කොහොමද යාළුවනේ අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube channel එකට අදත් මම ඔයාලට අරගෙන ආවේ අවසන් වෙනකන් හිතා ගන්නත් බැරි කුතුහලයේ උපරිමයෙන් තියෙන සුපිරිම මූවී එකක් ඉහළ IMDb අගයක් ලබාගෙන තියෙන මේ මූවී එකේ නම තමයි කීන වල්ලි කතාව ගැන කෙටියෙන් කිව්වොත් වසරකට කලින් විවාහ වුණ යුවලක් ඉන්නවා මේ දින ජීවත් වෙන්නේ බර්නඩ් කියන බංගලාවේ ඉතින් මේ දින්නගේ පළවෙනි සංවත්සරය නිසා මේ විවාහක යුවලේ තරුණිය එයාගේ සැමියා පුදුම කරන්න හිතෙනවා ඒ සැමියාගේ යාළුවා ටික මේ බර්නඩ් බංගලාවට ගෙන්නගෙන හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දින විවාහ වුණත් හරි තරුණයා එයාගේ යාළුවා එක මේ වෙනකන් කතා කරලා නැහැ ඉතින් එයාලට මේ වගේ ආරාධනාවක් ලැබුණම මේ අය එහෙ යන්න අදිමදි කරනවා ඒකත් අර තරුණියගෙන් ලැබුණු ආරාධනාවක් නිසා කොහොම හරි අන්තිමට මේ අය මේ ආරාධනාව බාර ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ තමයි හැමදේම සිද්ධ වෙන්න පටන් ගන්නෙ. ඔයාලා හිතන්නේ මෙතන මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? ඉතින් මේ ගැන දැනගන්න වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එක බලන්න කලින් තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකයි click කරන්න. කතා පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ඇනී සහ විවේක් කියන ආදරණීය කපල් එක. මෙයාලා මේ අයගේ සුන්දර මතකයන් තමයි කතා කර කර ඉන්නේ. විවේක් කියන්නේ ළමා නිවාසික හැදුණු කෙනෙක්. ඉතින් එයාගේ පොඩි කාලේ හොඳම යාළුවා වෙලා තියෙන්නේ අජිත්. මෙයාලා ටිකෙන් ටික ලොකු වෙද්දි ඒ දෙන්නගේ කණ්ඩායමට තව කීප දෙනෙක් එකතු වෙලා තියෙනවා. එක්කෙනෙක් තමයි සෝවාති. ඉතින් ළමා නිවාසයේ ළමයින් වැඩි ගණන් ගන්නේ නැති උනාට සෝවාති විවේක්වයි අජිත්වයි හොඳම යාළුවෝ කරගෙන තියෙනවා. ඊළඟට සෝවාති මාර්ගෙන් තමයි මෙයාලට සුදේෂ් සහ ගෝපන්ව හමු වෙන්නේ. ඉතින් විවේක් මේ ගැන මතක් කරන්නේ හරිම සතුටින් වගේම ටිකක් දුකින්. මේ නිසා ඇනී විවේක්ගෙන් අහනවා අපි බැන්දට පස්සේ මේ වෙනකන් ඔයාගේ යාළුවා හම්බුනේ නැති එකට ඔයාට ගොඩක් දුකයිද කියලා. එතකොට විවේක් කියන්නේ ඒක මං කොහොමද ඔයාට කියන්නේ? ඒත් දැන් මට ඔයා ඉන්නවනි කියලා. ඉතින් මෙතනින් මේ කොටස ඉවර වෙලා ඊළඟට අපිට වෙන්නන්නේ ටික කාලයකට පස්සේ අජිත් සෝවාති විවේක් සහ ගෝපන් මේ හැමෝම එයාලගේ රැකියාවලුල නිරත වෙලා ඉන්නවා. මේ අතර එයාලට වොයිස් මැසේජ් එකක් එනවා. ඒක එන්නේ වෙන කාගෙන්වත් නෙවෙයි ඇනීගෙන්. ඔන්න ඉතින් මේ පණිවිඩෙන් පස්සේ මේ කට්ටිය එකතු වෙලා ගෲප් කෝල් එකක් අරගන්නවා. ඊට පස්සේ කතා වෙන්නේ මේ ආරාධනාව බාර ගන්නවද නැද්ද කියලා. සුදේෂ්නම් කියන්නේ විවේක් විවාහයෙන් පස්සේ අපිත් එක්ක කතා කරේ නැති නිසා දැන් අපි ඒ උත්සවයට යන්න ඕනෙත් නැහැ කියලා. එත්සෝවාද කියන්නේ මේක ඇනි කරපු ආරාධනාවක්. ඇනි අපිට එහෙම ආරාධනා කරන්න නම් විවේක් කොච්චර අපි ගැන දේවල් එයාට කියන්න ඇද්ද? ඒ නිසා එයා අපිට ආරාධනා කරන්න ඇත්තේ කියලා. ඉතින් මෙයා මෙහෙම කිව්වහම අනිත් අයත් ඒ ගැන හිතනවා. ඊට පස්සේ මෙයාලා කතා වෙනවා මේ ආරාධනාව පිළිගෙන විවේක් ඇනි දෙන්න ඉන්න ගමට යන්න. ඉතින් මෙතනින් පස්සේ අපිට මතුවෙන ගැටලුව තමයි ඇයි විවේක් විවාහයෙන් පස්සේ මේ අය එක්ක සම්බන්ධයක් පවත්වන්නේ නැතුව හිටියේ? ඇයි එයාලට එක මැසේජ් එකක්වත් දැම්මේ නැත්ද කියන එක. ඉතින් අපි බලමු කතාවේ ඉස්සරහට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඔන්න ඉතින් විවාහ සංවත්සරයේ දවසේ ඇනී විවේකුයි ගෙදර බල්බ් එකක් දාන ගමන් ඉන්නවා. මේ වෙලාවේ මේ දෙන්නා ටිකක් රොමෑන්ටික් වෙනවා. විවේක් ඇනීට කිස් එකක් දෙන්න යද්දිම ගෙදර කරන්ට් එක යනවා. ඒත් මේ දෙන්න එක වැඩි ගණන් ගන්නේ නැතුව දිගටම එයාලගේ වැඩේ කරනවා. ටික වෙලාවකින් මේ දෙන්නට ලොකු සද්දයක් ඇහෙනවා. ඇනී ටිකක් බය වෙනවා. ඊට පස්සේ විවේක් ඇනී එක්කම මේ සද්ද ඇහුන පැත්තට යනවා. මෙයාලා ප්‍රධාන දොරගාවට එද්දී ඒ දෙන්න දිහාට පොඩි බෝලයක් එනවා. ඉතින් මෙයාලා ටිකක් බයෙන් තවත් ඉස්සරහට යනවා. ඒත් එක්කම කවුරු හරි කෙනෙක් මේ දෙන්නගේ ඉස්සරහට පනිනවා. වහාම ක්‍රියාත්මක වන විවේක් ඒ කවුරු වුණත් එයාට පයින් පාරක් ගහනවා. එතකොට ඒ කෙනා ගිහිඹීම ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ ඒ කෙනා කෑ ගහනවා මට ගහන්න එපා කියලා. එතකොටම ගෙදර කරන්ට් එක එනවා. මේ ඇවිත් තියෙන විවේක් යාළුවෝ සෙට් එක. අජිතත් මෙතෙන්ට ඇවිත් මෙයාලගේ ෆොටෝ ගහනවා. ඉතින් මෙයාලව දැක්කට පස්සේ විවේක්ට ලොකු හිතා ගන්නවත් බැරි සතුටක් තමයි දැනෙන්නේ. මොකද ගොඩ කාලයකට පස්සේ තමයි මේ යාළුවෝ දකින්නේ. ඊළඟට මෙතෙන්ට සුවාති සුදේෂ් වගේම ගෝපනුත් එනවා. මෙයාලා දැක්කම විවේක්ට ඇනිවත් අමතක වෙනවා. ඉතින් මෙයාලා ආගිය දොරතුරු කතා වෙනවා. ටික වෙලාවකට පස්සේ අජිත් ඇනිට කතා කරනවා. ඒ වෙලාවේ තමයි විවේක්ටත් ඇනිව මතක් වෙන්නේ. මේ වෙනකන් ඇනී පැත්තකට වෙලා මෙයාලා දිහා බලාගෙන හිටියා. ඉතින් විවේක් ඇනීට මේ අය අඳුනලා දෙන්න යද්දි මෙයාලා කියනවා ඇනී තමයි අපිට මෙහෙට එන්න ආරාධනා කරේ. අපි අද ආවේ ඔයාව පුදුම කරන්න කියලා හිතාගෙන. ඉතින් මේක ඇහුවම විවේක් ටිකක් සංවේදී වෙනවා. මොකද ඇනී Taman වෙනුවෙන් මෙච්චර ලොකු දෙයක් කරලා තියෙන නිසා. ඔන්න ඊළඟට විවේක් අජිත් එක්ක ටිකක් ඇවිදින්න යනවා. මෙතෙන්දී විවේක් අජිත්ගෙන් සමාව ඉල්ලනවා මේ වෙනකන් කෝල් එකක්වත් දුන්නේ නැති එකට. ඒකට අජිත් කියන්නේ ඇනී විවේකුයි ඇනීගේ ගෙදරට හොරෙන් පැනලා ඇවිත් විවාහ වුණ නිසා ඔයා එහෙම කරන්න ඇති කියලා.
ඒ කියන්නේ විවේක් යාළුවන්ට එයා ඉන්න තැන ගැන කිව්වොත් ඇනිගේ දෙමව්පියෝ යාළුවන්ගෙන් ඒ ගැන දැනගනී කියලා බයට එයාල එක කතා කරන්න නැතුව ඇති කියලා. කොහොම හරි මෙතෙන්දී විවේක් අජිත්ට සෝරි කියනවා හැර වෙන මුකුත්ම කියන්නේ නැහැ. ඔන්න ඊළඟ දවසේ උදේම කට්ටිය ඇහැරිලා තම තමන්ගේ වැඩ කර කර ඉන්නවා. මේ අතර අජිත් එයාගේ කැමරාව ඔන් කරන්න උත්සාහ කරනවා. ඒත් ඒක ඔන් වෙන්නේ නැහැ. මේ නිසා අජිත් විවේක්ගෙන් අහනවා කැමරාව අලුත් වැඩියා කරගන්න තැනක් නැද්ද කියලා. එතකොට විවේක් කියන්නේ එහෙනම් නගරයටම යන්න ඕන කියලා. ඔන්න මේ වෙලාවේ මෙතෙන්ද ගෝපන් ඇවිත් විවේක්ගෙන් අහනවා මෙච්චර ලොකු ගෙදරක් වෙලත් මේ ගෙදර එක කණ්ණාඩියක්වත් නැද්ද කියලා. ඒකට විවේක් කියන්නේ මේ ගෙදර කණ්ණාඩි තිබුණා. ඒවා දැන් කැඩිලා. අලුතෙන් කණ්ණාඩි ගෙනවත් වැඩි කල් තියෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද කියලා මංවත් දන්නේ නැහැ කියලා. කොහොම හරි විවේක් ඔෆිස් යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. මොකද මේ අය ආව එකපාරටම උනත් විවේක්ට නිවාඩු ගන්න බෑ. ඒ නිසා එයා ඔෆිස් යන්න පිටත් වෙනවා. ඇනි එයාගේ බෑග් එකත් අතටම ගෙනත් දීලා බයික් එක ළඟට යනවා. මේ දිහා බලාගෙන ඉන්න යාළුවෝ ටික කතා වෙන්නේ මේ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන කියලා. ඊළඟට අජිත් එයාගේ කැමරාව හදන්න දෙන්න නගරයට යනවා. මේ අතර ගෝපන් කණ්ණාඩියක් අරගෙන එනවා. ඉතින් මෙයාලා එන ගමන් මගදී කඩයක් ළඟ නතර කරනවා. මෙයාලා හෙට පාටියකට චිකන් කිලෝ 4ක් ගන්න තමයි නතර කරන්නේ. ඉතින් කඩේ කෙනා කියනවා ඒ වගේ දෙරටම ගෙනල්ලා දෙන්න පුළුවන් සර්ලා ඉන්නේ කොහෙද කියලා. අජිත් කියනවා අපි ඉන්නේ බර්නඩ් බංගලාවේ කියලා. එහෙම කියනකොට මේ කඩේ ඉන්න ගෙහනු කෙනා හොඳටම බය වෙලා කියනවා ඒ බංගලාවේ බර්නඩ්ගේ එයාගේ බිරිඳගේ ආත්ම සැරිසරනවා. ඒ ගෙදර වැඩ කරපු මගේ දැන්ද කෙනෙක්ටත් ඒ හොල්මන දකින්න පුළුවන් වුණා කියලා. ඒ වෙලාවේ කඩේ මුදලාලි කියන්නේ එහෙ එහෙම දෙයක් නැහැ. එහෙනම් මේ ගෙදර ඉන්න නෝනායි මහත්තයයි කරදරයක් නැතිව ඉන්නේ කියලා. කොහොම වුණත් මේ කතාවෙන් යාළුවා සෙට් එක නම් ටිකක් බය වෙනවා. කොහොම හරි මෙයාලා ගෙදර එද්දි විවේක් ගෙදර ඇවිත් ඉන්නවා. එයා මේ අයගෙන් අහනවා කොහෙද මෙච්චර වෙලා ගියේ කියලා. අජිත් කියනවා අපි මුළු නගරෙම ඇවිද්දා කැමරාවත් හදන්න දුන්නා කියලා. ගෝපන් එයා ගත්ත කණ්ණාඩියත් මේ අයට පෙන්වනවා. හැබැයි ඒක දැනටවත් බිඳිලා ගිහින්. මේ වෙලාවේ විවේක් කියනවා මං කීවන්නේ කණ්ණාඩිය වැඩි කල් තියෙන්නේ නැහැ කියලා. එතකොට සුදිෂ් බයෙන් ඇවිත් විවේක්ගෙන් අහනවා අපි මගේ කඩේකට ගියාම ඒ කෙනා කිව්වා මේ ගෙදර බර්නාඩ්ගේ බිරිඳගේ අවතාරය තියෙනවා කියලා. ඒක ඇත්තක්ද කියලා. එතකොට විවේක් හිනා වෙලා කියනවා ඔයාලත් ඒ කතාව දැනගත්තද? එහෙනම් වොෂ් එකක් දාගෙන එන්න මං ඒ කතාව හරියටම ඔයාලට කියන්නම් කියලා. ඔන්න ඊළඟට විවේක් මේ අයට ඒ කතාව කියනවා. බර්නඩ් කියන්නේ මේ බංගලාව හදපු විදේශ ජාතිකයා. ඉතින් එයයි එයාගේ බිරිඳයි එංගලන්තයේ තියෙන එයාලගේ දේපල විකුණලා මේ බංගලාවෙන් පදිංචි වෙන්න හිතනවා. මේ නිසා බර්නඩ් එයාගේ බිරිඳව මෙහෙ තියලා තනියම ලන්ඩන් වලට යනවා. හැබැයි එයා එදියාට දකින්න ලැබෙන්නේ බිරිඳගේ මල සිවුර විතරයි. එදායින් පස්සේ බර්නඩ්ත් කාටවත් දැක ගන්න ලැබිලා නැහැ. ඉතින් විවේක් කියනවා අපි දැන් ගොඩක් කල් ඉඳන් මේ ගෙදර ජීවත් වෙනවා. ඒත් ඔය කියන බර්නඩ්ගේ බිරිඳගේ අවතාරය අපි කවදාවත් දැකලා නැහැ කියලා. ඉතින් මෙතනින් පස්සේ මෙයාලා ආපහු රෑ ටිකක් බීලා විනෝද වෙනවා. ඇනි නැති අතර විවේක් යාළුවන්ට වැදගත් දෙයක් කියනවා. ඒ තමයි මෙච්චර කල් එයා යාළුවන්ටවත් කාටවත් කතා නොකරන්න හේතුව. එයා කියන විදිහට ඇනි එයා විවාහ වුණාට පස්සේ මේ දෙන යාළුවෝ බලන් එන්න හිතාගෙන ඉඳලා තියෙනවා. ඒත් ඒ කාලෙදී ඇනි ප්‍රෙග්නන්ට් වෙලා. මේ නිසා විවේක් හිතලා තියෙනවා දරුවත් එක්කම ඒ අය බලන්න යන්න. ඒත් වැඩි දවසක් යන්න කලින් මේ දරුවා මිය ගිහින් තියෙනවා. ඒ දුකට ඇනි මානසිකව වැටිලා. මේ නිසා තමයි එයා කාවවත් හම්බෙන්නේ නැතුව හුදකලාව ඉඳලා තියෙන්නේ. ඉතින් විවේක් කියන විදිහට ඇනි දැන් යාළුවන්ට කතා කරා කියන්නේ ඒක එයාගේ හොඳ තත්ත්වයක්. ඒ ගැන මට ගොඩක් සතුටුයි කියලා. ඉතින් මේ කතාව අහගෙන හිටිය සවාති කියනවා ඔයා බය වෙන්න එපා. අපි මෙහෙන් යන්න කලින් ඇනිව ආපහු හිටවු තත්ත්වෙටම ගේනවා කියලා. ඊට පස්සේ මේ හැමෝම එකතු වෙලා ගොඩක් විනෝද වෙනවා. මෙහෙම දවස් කීපයක් සතුටින් ගත වෙනවා. එක දවසක රාත්‍රියක කට්ටියම නිදාගෙන ඉන්නකොට සුදේෂ්ට ගැහණු කෙනෙක් ගීතයක් මූණන හඬක් ඇහෙනවා. එයා ඇහැරලා ටිකක් වෙලා ඉඳලා ඒ සින්දු ඇහෙන පැත්තට යනවා. මෙයා එළියට එද්දිම මීදුම අතරින් ගැහණු කෙනෙක්ගේ ඡායාවක් දකිනවා. ඒත් එක්කම ඒ ඡායාව සුදිෂ්ගේ පැත්තට එන්න පටන් ගන්නවා. ඒ නිසා සුදිෂ් දුවගෙන ගිහ ඇතුළට එනවා. ඒත් එක්කම එයාට ඇහැරෙනවා. ඒ කියන්නේ එයා මෙච්චර වෙලා දැකලා තියෙන්නේ හීනයක්. ඉතින් මේ ගැන කල්පනා කර කර ඉද්දි එයා දකිනවා ඇත්තටම ගැහණු කෙනෙක්ගේ ඡායාවක් කාමරෙන් එළිය තියෙනවා. හැබැයි ඒක ටික වෙලාවකින් නැති වෙලා යනවා. ඔන්න ඊළඟ දවසේ උදේ කට්ටියම කෑම කන්න ලෑස්ති වෙලා ඉන්නවා. මෙතන සුදේෂ් විතරයි අඩු. ගෝපන් කියනවා සුදේෂ් එයාගේ නැති වුණ ක්‍රිෂ්ණ දෙවියන්ගේ පිළිමය හොයනවා කියලා. ඉතින් ටික වෙලාවකට පස්සේ සුදේෂ් කෑම කන්න එනවා. එයාට ඒ පිළිමය නම් තාම හමු වෙලා නැහැ. මේ වෙලාවේ සවති සින්දක් මූණන්න පටන් ගන්නවා. එතකොට සුදේෂ්ට තේරෙනවා ඒක ඊයේ රෑ එයාට ඇහුණ සින්දුවමයි කියලා.
මිනිසා සුදිෂ්ට පොඩි අමුත්තක් දැනෙනවා. ඉතින් කෑම හිම කාලා මෙයයි පොඩි සෙල්ලමක් කරනවා. මේ අතර සුවාතට කෝල් එකක් එනවා. ඒ එයාගේ අම්මගෙන්. සුවාත කියන්නේ විවාහ වෙලා ඩිවෝස් වෙන්න ඉන්න කෙනෙක්. මොකද එයාගේ සැමියා ඒ තරම් හොඳ කෙනෙක් නොවන නිසා. ඉතින් සැමියා අදත් එයාගේ අම්මට ගෙදරට මැවි සද්දයක් දාලා තියෙනවා. ඒ නිසා තමයි අම්මා මේ ගැන කෝල් කරලා මෙයාට කියන්නේ. ඉතින් මේක හවර පස්සේ සුවාති අඬන්න පටන් ගන්නවා. ඒක දැකපු අනිත් අය හැමෝම මෙතෙන් ඇවිත් එයාව සනසවනවා. කොහොම හරි එදාර ඇනී විවේගින් අහනවා සුවාතිලා වගේ අපිටත් කවදා හරි දවසක වෙන්න උනත් ඔයාලට සතුටින් ඉන්න පුළුවන්ද කියලා. ඒකට විවේක් කියන්නේ කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඒත් ඇනියා පහු ඒ ගැන හගම විවේක් කියනවා එහෙම දෙයක් වුණොත් ඒ තමයි මගේ අවසානය. ඔයා නැත්තම් මාත් නැහැ කියලා. ඔන්න මේ අතරේ සුදිෂ් කෝල් එකක ඉන්නවා. ඒක ඉවර වෙලා කාමරයට එද්දියට සද්දයක් ඇහෙනවා. එයා ගිහින් බලද්දි සුවාති අර බර්නාඩ්ගේ ෆොටෝ එකත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා. මේක දැක්කට පස්සේ සුදිෂ් හොඳටම බය වෙනවා. එයා ගෝපන්ටත් මේ ගැන කියලා එයාවත් ඇහැරගෙන එක්කගෙන එනවා. ඒත් එයාල යද්දි සුවාති එතනින් ගිහින් සුදිෂ් හිතන්නේ බර්නාඩ්ගේ බිරිඳගේ අවතාරයේ දැන් සුවාතිගේ ඇඟේ තියෙනවා කියලා. ඊට පස්සේ සුදිෂ් එයා අඳුරන පූජකයෙකුට කෝල් එකක් ගන්නවා. අරන් කියනවා කෙනෙක්ගේ ඇඟේ හොල්මුණක් ඉන්නවද කියලා හොයන්නේ කොහොමද කියලා. ඉතින් මේ පූජකයා කියනවා හිරු උදාවට කලින් එළදෙනෙගේ ගම කිරි එක මිශ්‍ර කළ ලඝු භාජනයකට දාගන්න. ඊට පස්සේ ඒක ඒ හොල්මන ඉන්න කෙනාගේ මූණ පේන විදියට අල්ලන්න. මූණේ ඡායාව පෙනුනේ නැත්නම් ඒ කියන්නේ එයාගේ ඇඟේ හොල්මනක් ඉන්නවා කියන එක. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේම සුදිෂ් එයාගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරනවා. එයා ගමයි කිරි මිශ්‍ර කරලා මිශ්‍රණයක් හදනවා. ඒක දැකපු ඇනි අහනවා මොකද කරන්න කියලා. ඒකට සුදිෂ් කියනවා මේක ගස් වලට හොඳ පොහොරක් කියලා. කොහොමරි මිශ්‍රණය හදලා ඉවරුණාට පස්සේ සුදිෂ් ඒ භාජනය උස්සන්න හදනවා. ඒත් එයාට ඒක උස්ස ගන්න බෑ. මේ වෙලාවේ සුවාති එයාගේ උදව්වට එනවා. ඒත් සුවාතිව දෙකපු සුදිෂ් බය වුණ පාර අරගම මිශ්‍රණය ඇඟේ හලා ගන්නවා. අන්තිමට එයාගේ ප්ලෑන් එක වැරදෙනවා. එදා දවසේ රෑ සුදිෂ් නිදාගෙන ඉදි ආපහු එයාට අර සින්දු ඇහෙන්න පටන් ගන්නවා. මේ පාර නම් ඒක ගෝපන්ටත් ඇහෙනවා. ඉතින් මේ දෙන්න ඒ සින්දු ඇහෙන පැත්තට යනවා. එලියට ගිහින් බලද්දි එලිය අඬ අඬ ඉන්නේ සුවාති. මේ දින හොඳටම බය වෙලා ආපහු දුවගෙන එනවා. එතකොට එයාලගේ ඇතුළෙත් සුවාතිව දකිනවා. ඒක දැක මේ දින තවත් බය වෙලා කෑ ගහගෙන දුවනවා. කොහොම හරි දෙන්නම එකට හැප්පිලා බිම ඇදගෙන වැටෙනවා. මේ සද්දෙට අනෙක් හැමෝමත් දුවගෙන එනවා. ඔන්න ඉතින් සුදුචි ගෝපනු එයාලට උණ දෙය ගැන අජිත්ට කියනවා. ඒත් අජිත් තම විශ්වාස කරන්නේ නැහැ සුවාතිගේ ඇඟේ හොල්මනක් ඉන්නවා කියලා. ඊළඟ දවසේ උදේ ගෝපනු සුදුචි ආත්ම අඳුන ගන්න YouTube වීඩියෝ එකක් බලනවා. ඒක තියෙන්නේ ශුද්ධ වූ ජලයේ ඒ ආත්ම හෙලා ඉන්න කෙනාට ඉස්සම ආත්මය ඇඟින් යනවා කියලා. ඉතින් මේ දෙන්න ඊළඟට යන්නේ පල්ලියකට. හැබැයි පල්ලියේ ෆාද නම් නැහැ. ඒත් මේ අය පල්ලියේ සේවකගෙන් ශුද්ධ වූ ජලයේ ඉල්ලගෙන එනවා. මේ අතරෙම සුවාති අද රෑ පාටියට ගෙදර සරසනවා. එයා මේසය කුඩ නැගගෙන බැලුම් බෝල එල්ලනවා. කොහොම හරි මේ වෙලාවේ එයා ඒ මේසෙන් ලිස්සලා බිම ඇදගෙන වැටෙනවා. ඒත් එක්කම තැති මුළු කබඩ් එකත් එයාගේ ඇඟුඩට පෙරලා ඒකේ තිබුණු බඩුත් ඇඟුඩට වැටෙන්න යනවා. හැබැයි ඒ බඩු එයාගේ ළඟට ආවත් ඒවා එහෙම නතර වෙනවා. මොකද ඇනි ඒවා සුවාතිගේ ඇඟේ ඇනෙන්නේ නොදී එයාගේ බලේ පාවිච්චි කරලා නවත්තන් ඉන්නවා. මේ වෙලාවේ තමයි සුවාති ඇනිගේ ඇත්තම ස්වරූපය දකින්නේ. එයාගේ ඇඟේ ආත්මයක් ඉන්නවා. ඉතින් මේ ආත්මය සුවාතිට මෙතන යන්න කියලා කියනවා. මේ නිසා සුවාති බය වෙලා දුවගෙන යනවා. මේ අතේම අර දෙන්නත් ශුද්ධ වූ ජලය අරගෙන ගෙදරට එනවා. එයාල හිතන්නේ එයාල බල්ලියට ගිය එක ගැන දැනගෙන සුවාති මේ එනවා කියලා. මේ නිසා සුදිෂ් එයා ළඟ තිබුණ ශුද්ධ වූ ජලය සුවාතිට ඇහිනවා. ඒත් සුවාති කෑ ගහලා අහනවා මේ මොකද කියලා. සුදිෂ් කියනවා එතකොට ඔයාගේ ඇගේ නෙවෙයිද හොල්මන ඉන්නේ කියලා. ඒකට සුවාති කියනවා මගේ ඇගේ නෙවෙයි ඇනිගේ ඇගේ කියලා. ගිහින් සිද්ධ වුණ හැමදේම සුවාති මේ දෙන්නට කියනවා. එතකොට සුදිෂ් අහනවා එහෙනම් ඔයා බර්නාඩ් එක ඉංග්‍රීසියෙන් කතා කරේ ඇයි කියලා. එතකොට සුවාති කියන්නේ බර්නාඩ් එක නෙවෙයි මම මගේ සැමියා එක ෆෝන් එකෙන් බැන බැන හිටියේ කියලා. කොහොම හරි මේ වෙලාවේ අජිත් විවේකුයි එනවා. එයාල පාටියට බඩු අරගෙන ඇවිත්. ඉතින් මේ බඩු කාර් එකෙන් අරගෙන ඒව ඇනීට ගිහිලා දෙද්දි ඇනී සුවාති දිහා අමුතු විදිහට තමයි බලන්නේ. සුවාති නම් දැන් හොඳටම බය වෙලා ඉතින් කට්ටිය මැතොට යද්දි සුවාති දකින්න අර කබඩ් එක තිබුණ විදිහටම තියෙනවා. එයාගේ කණ්ණාඩි දෙක විතරයි බිම තියෙන්නේ කියලා. එයාට මේ ගැන හිතා ගන්නවත් බෑ. ඔන්න එදා රෑ පාටිය වෙලාවේදී මේ අය තීරණය කරනවා ඇනී කපන කීකේ පිහියට ශුද්ධ වූ ජලය දාන්න. ඒ වගේ වෙද්දි මෙයාලට හොයාගන්න පුළුවන් ඇනීගේ ආත්මයක් ඉන්නවද නැද්ද කියලා.
ඉතින් මෙයාලා ඒ පිහිය කේක් එක ගාවින් ගෙනත් තියෙනවා. ඊට පස්සේ අනිත් ලස්සනට ඇඳගෙන එළියට එනවා. ඊට පස්සේ යකේ කේක කපන්න පිය ගන්නවත් එක්කම කරන්ට් එකක් වැදුනා වගේ කෑ ගහනවා. ඒත් එක්කම ඇත්තටම කරන්ට් එකත් යනවා. ඉතින් අර තුන් දෙනා දැන් හොඳටම බය වෙලා ඉන්නේ. විවේක අහනවා මොකද්ද සිද්ධ වුනේ කියලා. ඒත් ඇනේ මුකුත් කියන්නේ නැතුව මම හොඳින් කියලා කියනවා. හැබැයි ඒ අර තුන් දෙනා දිහා බලන්නේ තරහින්. ඊට පස්සේ ආ විවේක කර කේක කපනවා. විවේක කාල්ලගෙන ඉන්න නිසා ඇනේට හානියක් වෙන්නේ නැහැ. කොහොමරි ආපහු කරන්ට් එකක් එනවා. මේ සිද්ධියෙන් පස්සේ අර තුන් දෙනා අජිත්ට මේ ගැන විස්තර කරනවා. මෙයාලා කියනවා සවතිගේ ඇගේ බර්නාඩ්ගේ බිරිඳගේ ආත්මය ඉන්නවා ඇති කියලා. සුදීෂ් කියන්නේ අපි දැන්ම මේ ගෙදරින් යන්න ඕන කියලා. හැබැයි අජිත් නම් ඒකට කැමති වෙන්නේ නැහැ. සවතිත් කියනවා එයාටත් මේ ගෙදර ඉන්න බෑ කියලා. ඒකට ගෝපන් කියනවා අජිත් ඕන නම් මෙහෙ ඉන්න. අපි දැන්ම මෙහෙන් යමු කියලා. ඉතින් ඒක නිසා අජිත් කියනවා එහෙනම් අපි හෙට උදේම මෙහෙන් යමු. මෙරෑ යන්න ඕන නැහැ. මෙච්චර දවසක් ඒ ආත්මේ ඔයාලට කිසි කරදරයක් කරේ නැහනේ. ඒක නිසා අදත් කරදරයක් කරන එකක් නැහැ කියලා. අජිත් එතනින් ගියාට පස්සේ සවතිත් කියනවා අපි උදේ යන එක තමයි හොඳ කියලා. හැබැයි ඒ දේට නම් ගෝපනේ සුදේෂුයි වැඩි කැමැත්තක් නැහැ වගේ පේන්නේ. කොහමද ගෙදර හැමෝම නිදාගත්තට පස්සේ සුදේෂු ගෝපනේ පැනලා යන ලෑස්ති වෙනවා. ඒ දෙනම් බෑග් එකක් ලෑස්ති කරගෙන සහලට එනවා. ඒ වෙලාවේදී තමයි එයාලා දකින්නේ එයාලා හවස කපපු කේක් එකේ ඉටිපන්දමකුත් පත්තු කරලා තියෙනවා කියලා. ඉතින් ඒ දෙන්න කේක් එක දිහා බලාගෙන ඉන්නකොට ඒ ඉටිපන්දමේ ඉඳන් එක ආත්මයක ඡායාවක් මේ දෙන්න ඉස්සරහට එනවා. ඉතින් ඒ දෙන්න හොඳටම බය වෙලා ආයෙමත් ගේ ඇතුළට ගිහින් නිදා ගන්නවා. ඉතින් පහුවදා උදේම සුදීෂ් අජිත්ට කෝල් එකක් ගන්නවා. හැබැයි එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. අජිත් උදේම ටවුන් එකට ගිහින් තියෙනවා. ඉතින් සුදීෂ් සුවාතිට බනිනවා ඔයත් ඊයේ රෑම යන්න ඕන කියලා කිව්වනම් අපිට අජිත්ව කැමති කරවගෙන ඒ වෙලාවම යන්න තිබුණා කියලා. ඉතින් මෙයාලා මෙහෙම කතා කර කර ඉන්නකොට ඉදෙන්ට අනිතේ අරගෙන එනවා. එයා දැක්කම මේ තුන් දෙනා හොඳටම බය වෙනවා. අනි අහනවා ඔයාලා අද යනවද කියලා. අර කට්ටිය බය වෙලා වගේ ඔව් කියලා කියනවා. ඊට පස්සේ අනි ටිකක් භයානක විදිහට කියනවා මගේ දේවල් වලට මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරොත් මං ඔයාලව ඒ වෙලාවෙම මරලා දානවා. ඒ නිසා ඉක්මනටම මගේ ගෙදරින් යන්න කියලා. එතනින් ඒ කොටස ඉවර වෙලා ඊළඟට අපිට පේනවා අජිත් අලුත් වැඩිය කරන්න දුන්න එයා කැමරා එක අරගෙන යන්න ඇවිත් ඉන්නවා. ඉතින් අජිත් කැමරා එකෙන් එයාගේ ගත්ත ෆොටෝස් බලබලා එළියට එනවා. ඒ වෙලාව එයා මුගක් හරි දෙයක් දැකලා හොඳටම බය වෙනවා. ඊට පස්සේ එයාගේ දිර එනකොට අනි කුස්සියට වෙලා ඉන්නවා. අජිත් එයා දිහා ටිකක් අමුතු විදිහට බලාගෙන ඉන්නවා. අනි අහනවා ඔයා මේ උදේම කොහෙද ගියේ කියලා. ඒකට අජිත් කියනවා මං හදන දීපු කැමරා එක අරගෙන එන්න ගියා කියලා. ඊට පස්සේ යානි ළඟට ඇවිත් කියනවා මෙච්චර සුන්දර කාන්තාවක් මං ඉස්සරහින් දැලත් මට ෆොටෝ එකක්වත් ගන්න බැරි වුණානි කියලා. එහෙම කියලා එයා කැමරා එක අනි දිහාට අල්ලගෙන ඉන්නවා. අනි ටිකක් බය වෙලා තමයි දැන් ඉන්නේ. අජිත් ටිකක් බය වෙලා අමුතු බැලුමකින් අනි දිහා බලාගෙන ඉන්නවා. ඉතින් අජිත් අහනවා ඔයාගේ පවුලේ අය කොහෙද ඉන්නේ කියලා. අනි කියනවා මම විවේක කසාද බැන්දේකට ඒ අය කැමති වුණේ නැහැ. ඒක නිසා අපි අතර දැන් සම්බන්ධයක් නැහැ කියලා. ඉතින් මේ දෙන්න මෙහෙම කතා කර කර ඉන්න අතරේ අජිත් අනිගේ ෆොටෝ එකක් ගන්න හදනවා. ඉතින් ඒක නවත්තලා අනි කියනවා මම මගේ ෆොටෝ ගන්නවට කැමති නැහැ කියලා. ඊට පස්සේ එයා එතනින් යන්න යනවා. ඊට පස්සේ අජිත් එයාලගේ කාමරයට එනවා. සුදීෂ් කියනවා අපි ඉක්මනට මෙතනින් යමු කියලා. ඒත් අජිත් දැනුත් යන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් එයාලා අනිත් ආත්මයක් අවශ්‍ය වෙලා ඉන්නවා කියලා අජිත්ට කොච්චර පැහැදිලි කළත් එයා ඒක ගණන් ගන්නේ නැහැ. ඊළඟට අජිත් එයාගේ කැමරා එකේ තියෙන ෆොටෝස් මේ අයට පෙන්නනවා. අජිත් කියනවා මම මුලින් හිතුවේ කැමරා එකේ අවුලක් වෙන්න ඇති කියලා. ඒක නිසා මං ආව ගමන් අනිගේ ෆොටෝ එකක් ගත්තා. ඒකෙත් ඔය වගේම අනිගේ රූපෙ බොඳ වෙලයි තිබුණේ. ඊට පස්සේ මං එයාගේ ළඟටම ගිහින් ෆොටෝ එකක් ගන්න යනකොට එයා ඒක දැකලා ෆොටෝ ගන්න එපා කියලා මට තරහින් කිව්වා. ඒකෙන් මං තේරුම් ගත්තා අනිට ආත්මයක් ආවේශ වෙලා ඇති කියලා. එතකොට සුදීෂ් කියනවා ඇති අන්තම් ඔයා තේරුම් ගත්තා. දැන් අත් අපි යමුද කියලා. ඒත් අජිත් කියනවා එයා මේ දේවල් විවේක්ද තේරුම් කළා මිසක් මේ ගෙදරින් යන්නේ නැහැ කියලා. අජිත් තමයි විවේකගේ හොඳම මිත්‍රයා. එයා කියනවා මගේ යාළුවට ප්‍රශ්නයක් අහපු වෙලාවක මට එයාව අතාරින්න බෑ කියලා. මේ වෙලාවේ මෙයාලට විවේකගේ කාර් එකේ හෝන් එක ඇහෙනවා. ඒක නිසා යාළ ඉක්මනට යනවා විවේකට මේ සිදුවීම ගැන කියන්න. හැබැයි අනි මෙයාලා ඉස්සරහට එනවා. එයා භයානක විදිහට මේ අය දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ විවේක ආවත් අනි ඉන්න නිසා මෙයාලා අනිට ආත්මයක් ආවේශ වෙලා ඉන්නවා කියන එක කියන්න යන්නේ නැහැ. හැබැයි අජිත් නම් අනිට බය නැහැ වගේ පේන්නේ. එයා විවේක්ට කියනවා අපි මෙහෙ තව දවස් දෙකක් ඉන්න තීරණය කරා කියලා. ඊට පස්සේ එයා විවේක්ව එතනින් එක්කන් යනවා. එයාට දෙයක් කියන්න තියෙනවා කියලා. අජිත් හදන්නේ අනි ගැන ඇත්තම සිද්ධිය විවේක්ට කියන්න.
ඒත් එයා එක කියන්න හදනකොටම ගේ ඇතුළෙන් ලොකු සද්දයක් ඇහෙනවා. ඉතින් මෙයාලගේ ඇතුළට දුවගෙන යනවා. අජිත් විවේක්ට අනී ගැන ඇත්ත හෙලි කරයි කියන බයට අනී බොරුවට ගෙදර පිළිගන්නේ මෙම වැඩිලා ඉන්නවා. ඉතින් ඒක නිසා අජිත් ඒක කියා ගන්න නම් වෙන්නේ නැහැ. ඉතින් මේ අනීට ආවේශ වෙලා ඉන්නේ බර්නඩ්ගේ බිරිඳගේ ආත්මයේද. අපි බලමු කතාව ඉස්සරහට ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. එතනින් ඒ කොටස ඉවර වෙලා ඊළඟට අපිට පේනනෝ යාළුවෝ ටික කාමරේට වෙලා ඉන්නවා. එයාලා කතා වෙන්නේ අනී බිම් වැටලා හිටපු එක ගැන. අජිත් කියනවා මම විවේක්ට අනී ගැන කියන්න කියපු නිසා අනී හිතාමතාම බිම් වැටෙන්න ඇති කියලා. මේ අතර අපිට පේනනවා විවේක් අනී ගාවට වෙලා ඉන්නවා. පේන විදිහටම එයා අනීට ගොඩක් ආදරය කරනවා වගේ. අනී කියනවා මට දැන් හොඳයි. ඔයා ගිහින් විවේක ගන්න කියලා. ඒකට විවේක් කියනවා ඔයා තමයි මගේ මුළු ලෝකෙම. මං ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නැහැ කියලා. මේ අතර අජිත් එහෙම කතා වෙනවා එයා කැමරාවෙන් ගත්ත අනීගේ ෆොටෝ ටික විවේක්ට පෙන්නලා එයාට ඇත්ත පැහැදිලි කරලා දෙමු කියලා. මේ වෙලාවේ විවේක් මෙතෙන්ට එනවා. අජිත් අහනවා අනී කොහෙද කියලා. විවේක් කියනවා එයා කාමරේට වෙලා විවේක ගන්නවා කියලා. ඊට පස්සේ අජිත් යාගේ කැමරාවේ තියෙන ෆොටෝ ටික විවේක්ට පෙන්නනවා. විවේක් ඒව දිහා හොඳ අවධානයෙන් බලනවා. ඊට පස්සේ එයා කියනවා ලස්සන ෆොටෝ ටිකක්නේ කියලා. ඉතින් අජිත් කැමරාව ආපහු අරගෙන පරීක්ෂා කරනවා. ඒත් ඒ කැමරාවේ අනීගේ ගප්පික ෆොටෝ එකක්වත් නැහැ. මේ වෙලාවෙ මෙතෙන්ට අනී ඇවිත් විවේක්ට කතා කරනවා. ඒක නිසා එයා එතනින් යනවා. එතනින් යන ගමන් අනී අජිත් දිහා භයානක විදිහට බලාගෙන තමයි යන්නේ. ඊට පස්සේ මේ අය කාමරේට වෙලා කතා වෙනවා මේ ගැන විවේක්ට කියන්නේ කොහොමද කියලා. අජිත් කියනවා අපි විවේක්ට කියලා විතරක් මදි. අනීට ආවේශ වෙලා ඉන්න ආත්මය ඇගින් අයින් කරලා එයාවත් බේරගන්න ඕන කියලා. මේ වෙලාවෙ මේ කාමරේ දොර හිමීට ඇරෙනවා. දොරෙන් එළිය අනී හිටගෙන ඉන්නවා. ඊට පස්සේ එයා හැමින් හැමින් කාමරේ ඇතුළට එනවා. ඇවිත් අජිත්ට කියනවා ඔය අපු වැඩේ දැන් ඉවර නිසා දැන් මෙහෙන් යන්න කියලා. අජිත් කිසිම බයක් නැතුව කියනවා තාම ඉවර නැහැ. විවේක් ඔයා ගැන ඇති දැනගන්න ඕන කියලා. ඉතින් අනී කියනවා ඔයා මගේ වැඩවලට බාධා කරනවා නම් මං ඔයාලව මරලා දානවා. විවේක් දාලා මට යන්න වුණොත් මං යන තැනට එයාවත් එක්කගෙනමයි යන්නේ. එහෙම කියලා අනී එතනින් යනවා. අනී ගිය ගමන්ම සුදීෂ් ගිහින් කාමරේ දොර වහනවා. අනී ගියාට පස්සේ සුවාති කියනවා අපි මේ ගෙදරින් එළියට ගියා නම් අපිට මේ ප්‍රශ්නේ විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. සුදීෂ් කියනවා විවේක් කොහොමද දැනට මේ ගෙදරදී ආරක්ෂිතයි. අනේ එයාට මුකුත් කරන්න එකක් නැහැ කියලා. ඉතින් මෙයාලා එකඟ වෙනවා ගෙදරින් එළියට ගිහින් සාමි කෙනෙක් ගෙදරට අරගෙන එන්න. මේ වෙලාවේදී අනේ ආයෙම මේ කාමරේ ඇතුළට ඇවිත් ඉන්නවා. හැබැයි ඉස්සෙල්ලා අනේ එළියට ගියාට පස්සේ සුදීෂ් ඒ කාමරේ දොර වහලයි තිබුණේ. ඉතින් ඇතුළට ආපු අනේ කියනවා මං කියනකම් ඔයාලා මේ ගෙදරින් එළියට බහින්න බෑ කියලා. මෙයාලා කතා වුණ දේ ගැන අනේ දැනගෙන තමයි එයා එතනට ඇවිත් තියෙන්නේ. කොහම හරි මේ අතර මේ කාමරේ දොරට කවුරු හරි තට්ටු කරනවා. අජිත් ගිහින් දොර අරිනකොට එළියෙන් විවේක් හිටගෙන ඉන්නවා. එයා අහනවා ඔයාලා කෑම කන්නේ නැද්ද? කාමරේ දොර වහගෙන මොකද කරන්නේ කියලා. මේ වෙලාවෙම කෑම කාමරේ පැත්තේ ඉඳන් අනේ මෙයාට කන්න කතා කරනවා. ඊට පස්සේ එයාත් එතෙන්ට එනවා. දැන් මෙයාට හිතාගන්න බෑ මේ දැන් කාමරේ ඇතුළ හිටපු කෙනා කොහොමද එතන ඉන්නේ කියලා. ඉතින් එයාට කෑම කන්න එන්න කියලා විවේකුයි අනේ එතනින් යනවා. ඉතින් එදාර යාළුවෝ ටික මේ ගෙදරින් පැනලා යන්නයි හදන්නේ. එයාලා බලු ටික ලෑස්ති කරගෙන බෑග් ටික කාර් එකට ගෙනත් දානවා. ඊට පස්සේ කාර් එක ස්ටාර්ට් කරගෙන යන්න හැදුවත් ගේට් එක ගාවට එනකොටම කාර් එකේ එන්ජින් එක නතර වෙනවා. ඒත් එක්කම ගේට්ුවත් තිබෙටම වැහෙනවා. මේ කට්ටිය දැන් හොඳටම බය වෙලා ඉන්නේ. මේ වෙලාවේ අපිට පේනනවා අනේ මේ කාර් එක පිටිපස්සෙන් ඉන්නවා. එයා කෑ ගහනවා මං ඔයාලට යන්න එපා කිව්ව නේද කියලා. ඒකට බය වුණ මේ කට්ටිය කාර් එකෙන් බහලා ගේ ඇතුළට දුවනවා. ඉතින් ඒ වෙලාවේ ගේ ඇතුලේ ආයෙම අනේ ඉන්නවා. ඒත් අජිත් ගිහිතේ නම් බයක් නැහැ. එයා අනීට කියනවා ඔයා දිනවා කියලා නම් හිතන්න එපා. මං කොහොම හරි ඔයාව මේ ශරීරයෙන් අයින් කරලා විවේක්වයි අනීවයි බේරගන්නවා කියලා. පහවදා උදේම ගෙදර සීනුව නාද වෙනවා. විවේක් දොර අරිනකොට ඒ ඇවිත් ඉන්නේ සුදීෂ් අඳුරන පූජකෙක් වෙන අප්පු. ඉතින් සුදීෂ් එයාව ගේ ඇතුළට එක්කන් යනවා. විවේක් දන්නේ නැහැ ඒ ආවි පූජකේ කියන එක. සුදීෂ් කියන්නේ ඒ එයාගේ යාළුවෙක් කියලා. මොකද විවේක් තාම අනී ගැන ඇත්ත දන්නේ නැති නිසා. ඉතින් මේ අපු මේ ගෙදර ඉන්න ආත්මේ එලවලා දාන්න ඕන හැමදේම ලෑස්ති කරලා තමයි ඇවිත් ඉන්නේ. එයා මේ අයට කියනවා ඔයාලා කිසිම දෙයකට බය වෙන්න එපා. මේ හැමදේම මම බලා ගන්නම් කියලා. මේ වෙලාවේ බාත්රූම් එකේ ඉඳන් සුවාති එළියට එනවා. ඉතින් සුවාති ආපු ගමම අපු එයා මතුරගෙන ආපු අලු සේරම ටික සුවාතිගේ ඇඟට එහිනවා. ඔයාලට මතක ඇති සුදීෂ් අප්පුට කලින් කිව්වේ සුවාදිට බර්නඩ්ගේ බිරිඳගේ ආත්මය ආවේශ වෙලා ඉන්නවා කියලා. ඒක නිසා තමයි එයා අර අලු ටික සුවාදිට ගහලා තියෙන්නේ. මේ වෙලාවේ අනී මෙතෙන් තේ එකක් අරගෙන එනවා. ඉතින් අප්පුවේ තේ එක බොන ගමන් එයාට කියනවා ඔයාලා කිසිම දෙයකට බය වෙන්න එපා. මම මේ ගෙදර ඉන්න ආත්මය ඉක්මනට අයින් කරලා දාන්නම් කියලා.
අප්පු දන්නේ නැහැ අනිත් තමයි ආත්මේ ආවේශ වෙලා ඉන්නේ කියලා. අනිත් මුකුන්ද දන්න ගන්නට එතනින් යනවා. අනේ ගියාට පස්සේ තමයි සුදීෂ් කියන්නේ එයාට තමයි ආත්මේ ආවේශ වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ අප්පු කුස්සියට එනවා. ඒ වෙලාවේදී අනිත් ඒකක් හදන ගමන් අහනවා මගේ ගෙදරට ආපු ගමන්ම කුස්සියටත් එනවද කියලා. අප්පු කිසිම බයක් නැතුව අනේ ළඟට ඇවිත් කියනවා මට යන්න ඕන තැනට මං යනවා කියලා. ඊළඟට එයා අනේ ළඟටම ගිහින් මන්ත්‍රයක් ජප කරන්න පටන් ගන්නවා. සුදීෂ් ගෝපණු මේක දිහා හොරෙන් බලාගෙනයි ඉන්නේ. මේ වෙලාවේදී එයාලට සද්දයක් ඇහෙනවා. ඉතින් එයාලා එතකොට ගිහින් බලනකොට අප්පු බිම් වැටලා ඉන්නවා. ඉතින් එයාට අනිගේ ශරීරයේ ඉන්න ආත්මය එලවලා දාන්න බැරි වෙලා තියෙනවා. කොහොමරි එදාර අප්පු හොරේම මේ ගෙදරින් යන්න යනවා. හැබැයි එයාට එළියට යන්න නම් හම්බ වෙන්නේ නැහැ. අනේ පිටිපස්සෙන් ඇවිත් එයාව බය කරනවා. අප්පුට සීයේ එන්නේ පහුවදා උදේ සුවාති එයාගේ මුමෙට වතුර ටිකක් ඉහුවට පස්සේ. අප්පු කියනවා මං ඊයේ රෑ තේරුම් ගත්තා මේ ආත්මේ ඉන්නකම් මේ ගෙදරින් එළියට යන්න එක කරන්න බැරි වැඩක් කියලා. ඊට පස්සේ එයා යගේ කාමරයට යනවා. ඊට පස්සේ මේ කට්ටිය කාමරයට වෙලා කතා කර කර ඉන්නවා. සුදීෂ් හදන්නේ කොහොම හරි මෙතනින් පිට වෙලා යන්න. එයා කියනවා මම මෙච්චර දවසක් හරි මේ හිටියේ අජිත් මේක විවේක්ට කියන්න ඕන කිව්ව නිසා. ඒත් අපිට තාමත් එක කරගන්න බැරි වුණා. මට මේ සිද්ධ වෙන දේවල් එක මේ ගෙදර තවත් ඉන්න බෑ කියලා එයා එයාගේ බෑග් ටිකත් ලෑස්ති කරගෙන ගෙදරින් යන්න හදනවා. ඉතින් එයා එනකොටම එතෙන්ට අනී එනවා. මගේ ගෙදරින් එළියට යන්න එපා කියලා මං කිව්ව නේද කියලා අනී අහනවා. සුදීෂ් කියනවා මට යන්න දෙන්න මම මේ දේවල් ගැන කාටවත්ම කියන්නේ නැහැ. මං ආයේ මේ ගෙදරට එන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ එයා ඉස්සරහට යනවා. ඒත් අනි එයාගේ බලය පාවිච්චි කරලා සුදීෂ්ට යන්න බැරි වෙන්න දොරවල් වහලා දානවා. ඊට පස්සේ එයාගේ බලය පාවිච්චි කරලා සුදීෂ්ට පහර දෙනවා. අජිත් එහෙම විදොර අරින්න හැදුවත් එයාල් දොර අරගන්න බැරි වෙනවා. සුදීෂ් බිම ඇදගෙන වටුනට පස්සේ දොර ඉබේටම ඇරෙනවා. සුවාති ගෝපන සුදීෂ් ගාවට දුවගෙන යනවා. අජිත් අනිට කියනවා හෙට උදේ විවේක් වැඩට යන කලින් මම මේ හැමදේම ගැන එයාට කියනවා කියලා. අනේ සමච්චේට වගේ කියනවා ඔයාලා ජීවත් වෙලා හිටියොත් ඒක කියන්න පුළුවන් වෙයි කියලා. එදා රැමෙයයි කාමරේට වෙලා ඉන්නවා. සුදීෂ් කියනවා එයාට දැන් ටිකක් හොඳයි වගේ කියලා. මේ වෙලාවේ තමයි ගෝපන් දකින්නේ එයාලා පල්ලියේ ඉඳන් අරගෙන ආපු ශුද්ධ වූ ජලය තියෙන බෝතලේ. ඉතින් එයා ඒක එළියට අරගන්නවා. සුදීෂ් කියනවා විවේක් වත්තාව නම් අපිට මේ ගෙදර ඉන්න බයක් නැහැ කියලා. ඉතින් මේ වෙලාවේ විවේක් ගෙදර එනවා. අජිත් අහනවා මෙච්චර පරක්කු වෙයි කියලා. විවේක් කියනවා මේ දවස්වල බෝඩ් මීටින් තියෙන නිසා ටිකක් බිසී වෙනවා කියලා. ඉතින් මේ දෙන්නා මෙහෙම කතා කර කර ඉන්නකොට අනික විවේක්ට කතා කරන නිසා එයා එතනින් යනවා. ඊට පස්සේ අජිත් එනවා සුදීෂ් එහෙම ඉන්න තැනට. එතකොට එයාට මතක් වෙනවා ගෝපන් අල්මාරියේ තිබිලා එළියට ගත්ත ශුද්ධ වූ ජලය තියෙන බෝතලේ ගැන. ඒ වගේම එයාට මතක් වෙනවා විවේක් ආව ගමන්ම එයාගේ පර්ස් එක කාමරේ මේසෙවලින් තිබ්බා කියලා. ඊට පස්සේ අජිත් කියනවා අපි අද මේ ගෙදරින් එළියට යනවා කියලා. මේ වෙලාවේ විවේකුයි අනික කාමරේට වෙලා ඉන්නවා. ඒ වෙලාවේදී යාල්ට යාළුවන්ගේ කාමරේ පැත්තෙන් කෑ ගන්න සද්දයක් ඇහෙනවා. ඉතින් විවේක් ගිහින් බලනකොට සුදීෂ් අසනීප වෙලා වගේ දඟල දඟල ඉන්නවා. හැමෝම දැන් බය වෙලා ඉන්නේ. විවේක් කියනවා අපි මෙයාව හොස්පිටල් එකට අරගෙන යමු කියලා. ඉතින් මේ වෙලාවේ නම් අනිගේ මුණ ටිකක් අසරණ වෙනවා. ගෝපන් කාරකී අතුරත් අරගෙන එළියට දුවගෙන යනවා. ඊට පස්සේ එයා අර ශුද්ධ වූ ජලය මේ ගෙදර තියෙන හැම දොරකටම ජනේලකටම ඉහිනවා. ඉතින් හැමෝම එකතු වෙලා සුදීෂ් කාරයකට අරගෙන එනවා. ඉතින් හොස්පිටල් එකට සල්ලි ආව නිසා අජිත් ගෝපන්ගෙන් අහනවා ඔයා පර්ස් එක ගෙනාවද කියලා. එයා නැහැ කියලා කියනවා. ඊළඟට එයා විවේක්ගෙන් පර්ස් එක ගෙනාවද අහනවා. එතකොට විවේක් අනිට කියනවා කාමරේ තියෙන එයාගේ පර්ස් එක අරගෙන එන්න කියලා. ඉතින් අනි ඉක්මනට ගිහින් අතුරට දුවගෙන යනවා. අනි ගියව ගමම අජිත් එයාගේ ෆෝන් එක අමතක වුණා කියලා අර බෝතලයත් අරගෙන ගිහින් අතුරට යනවා. ඊට පස්සේ එයා අනිගේ කාමරේ දොරටයි ජනේලටයි ශුද්ධ වූ ජලය ඉහලා ඒව වහලා දානවා. ඊට පස්සේ අනි ඒ දොර අරින්න හැදුවත් එයාට ඒක අරගන්න බෑ. එයා විසික් වෙලා ගිහින් බිම ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ සුදීෂ් රෝහලට අරගෙන යන්න ඕන නිසා ගෝපන් වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. කොහොම හරි එයාට පුළුවන් වෙනවා මේ ගෙදරින් පැන ගන්න. ගෙදරින් පැන ගන්න ඕන නිසා සුදීෂ් බොරුවට තමයි ලෙඩ වෙලා වගේ රඟපාලා තියෙන්නේ. හැබැයි ඒ ගැන නම් විවේක් දන්නේ නැහැ. මේ අතරේ අනි එයාගේ කාමරෙන් එළියට යන්න උත්සාහ කරනවා. එයා එයාගේ විවේක්ගේ ෆොටෝස් දිහා බලාගෙන ඉන්නවා. කොහොම හරි ගෙදරින් එළියට ගියපු අජිත් එහෙම අප්පුගේ ඇතුළේ හිටියා කියන එක අමතක වෙලා තියෙනවා. ඉතින් අප්පු දන්නේ නැතුව ඇවිත් අර කාමරේ දොර අරිනවා. ඒක නිසා අනි ගෙදරින් එළියට පැන ගන්නවා. අනි එළියට එනවත් එක්කම අර කටි යන වාහනේ මගරතර වෙනවා. අජිත් තේරුම් ගන්නවා අනි එළියට එන්න ඇති කියලා. ඊට පස්සේ එයාලා විවේකවත් එක්කගෙන එතන තියෙන පල්ලියකට යනවා. විවේක අහනවා මෙතන මොනවද වෙන්නේ? සුදීෂ දැන් කිසිම ප්‍රශ්නයක් නැහැනේ කියලා. ඊට පස්සේ අජිත් විවේක්ට මේ සිදුවීම පැහැදිලි කරනවා. අජිත් කියනවා අනේ කියන්නේ ඔයාගේ පරණ අනේ නෙවෙයි කියලා. විවේක අහනවා ඇයි එයාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. සුදීෂ් කියනවා එයාට බර්නාඩ් ගිබිරිඳගේ ආත්මේ ආවේශ වෙලා කියලා. ඒත් විවේක් නම් මේ කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. සුවාතිත් කියනවා මේ හැමදේම ඇත්ත කියලා. ඊට පස්සේ මෙයාලා ඒ ගෙදරට ආව දවසේ ඉඳන් එයාලට සිද්ධ වුණ හැමදේම විවේක් අතින් කියනවා.
මෙහෙම දෙම කිව්වට පස්සෙත් විවේක එක පිළිගන්නේ නැහැ. එයා අනීතානියම ගෙදර ඉන්න නිසා එයා බලන්න යන්න හදනවා. ඒත් යාළුවෝ එයාට යන්න දෙන්නේ නැහැ. අජිත් එයා නවත්තලා කියනවා, "ඇයි ඔයා අපි කියන දේ පිළිගන්නේ නැත්තේ? එයා වෙන කොහෙවත් නෙමෙයි, මෙතනමයි ඉන්නේ" කියලා. එයා කෑ ගහලා අනීට කතා කරනවා. ඒත් අනී එතෙන්ට එන්නේ නැහැ. ඒ නිසා විවේක් මෙයාලා බොරු කියනවා කියලා එතනින් යන්න හදනවා. මේ වෙලාවේ තමයි අජිත් දකින්න එතන යකඩ උලක් තියෙනවා කියලා. ඉතින් එයා හිතනවා අනී විවේක්ට ආදරේ කරන නිසා එයා බේරගන්න අනිවාර්යයෙන්ම අනී එනවා කියලා. ඒක නිසා අජිත් විවේක්ව ඒ උලට තල්ලු කරලා දානවා. මේ වෙලාවේදී නම් අනීට මෙතෙන්ට එන්නම සිද්ධ වෙනවා. එයා ඇවිත් විවේක්ව බේරගන්නවා. ඉතින් අනී ඇවිත් විවේක්ව බේරගත්තට පස්සේ අජිත් අහන, "ඔයාට දැන්වත් අපිව විශ්වාසද?" කියලා. ඊට පස්සේ විවේක් අනී දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේදී අනීගේ භයානක මුණ ඉවත් වෙලා අනීගේ ඇත්ත මුණ මතු වෙනවා. අනි අඩාඩා කියනවා, "ඔයා කවදාහරි ඇත්ත දැනගන්නවා කියලා මං දැනගෙන හිටියා. ඒත් මං විශ්වාස කරා දවසක ඔයා මාව තේරුම් ගයි කියලා. මට හැමදාම ඕන උනේ ඔයා එකම ජීවත් වෙන්න විතරයි" කියලා. මේ වෙලාවේදී අජිත් කියනවා, "ඔයා විවික්ට කැමති නිසා අනිගේ ශරීරයට ආවේශ වෙලා මෙහෙම එයාගේ ජීවිතය විනාශ කරන එක හරිද? අසරණ අනිට මොකද වෙන්නේ?" කියලා. අජිත් හිතාගෙන ඉන්නේ බර්නාඩ් ගිබින තමයි අනීට ආවිෂ වෙලා ඉන්නේ කියලා. මේ කතාවට විවේක්ට තරහ යනවා. එයා අජිත්ගෙන් අහනවා, "ඔයා හිතනවද මට අනිව මගේ ජීවිතෙන් අයින් කරන්න පුළුවන් කියලා? මම මෙහෙම දෙයක්ම දැනගෙනයි අනී එක ජීවත් වුනේ" කියලා. මේක ඇහුවම අනීටත් පුදුමයි. මොකද විවේක් එයාගෙන ඇත්ත දන්නවා කිව්ව එකට. ඊට පස්සේ විවේක් ඒ කතාව මේ අයට කියනවා. මේ දෙන්නා විවාහ වෙලා මුලින්ම එන්නේ මේ ලස්සන ගෙදරට. ඉතින් මේ දෙන්නා මෙහෙම ආදරෙන් ඉන්නකොට අනීගේ බැරගෙන තියෙනවා. කොහමරි දවසක් අනීට අසාධ්‍ය වෙනවා. ඒ වෙලාවේ විවේක් අනීව එක්කන් යන්න වාහනයක් එවුවත් එයාට හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා එයා බයික් එකේම අනීව එක්කන් යනවා. ඒත් මේ දෙන්නට වැඩි දුරක් යන්න නම් හම්බ වෙන්නේ නැහැ. එයාලා යන බයික් එක ඇක්සිඩන්ට් වෙනවා. විවේක් කියනවා, "දවස් දෙකකට පස්සේ මට සිහිය ආවා. ඒ වෙලාවේ ඔයා මගේ ඉස්සරහින් හිටගෙන හිටියා. ඒත් මට තේරුණා අනේ තව දුරටත් පණ පිටින් නෑ කියන එක. ඒත් එයා මාව ආදරෙන් බලාගත්තා. පොලිසියෙන් දිගින් දිගටම අනිගේ සිරුර හෙව්වා. මං හැම වෙලෙම ප්‍රාර්ථනා කරේ අනිගේ සිරුර හම්බ වෙන්න එපා කියලා. කොහොම හරි පොලිසියට සිරුර හොයාගන්න බැරි වුණා" කියලා එයා කියනවා. ඉතින් අනි ජීවතුන් අතර නැති වුණත් ආත්මයක් වෙලා හරි විවේක් හොඳින් බලාගෙන තියෙනවා. විවේක් බය වෙලා තියෙනවා අනි ආත්මයක් කියන එක විවේක් දන්නවා කියලා අනි දැනගත්තොත් ආයෙ මෙයා විවේක් ඉස්සරහට එන්නේ නැති වෙයි කියලා. විවේක් කියනවා, "ඒක නිසා මං හැම වෙලෙම උත්සාහ කරා අනි හොල්මනක් කියලා මං දන්නේ නැහැ කියන එක එයාට අඟවන්නේ කියලා. අනිව කණ්ණාඩි වලින් පේන්නේ නැති නිසා තමයි එයා ගෙදර තිබුණ හැම කණ්ණාඩියක්ම අයින් කරලා තියෙන්නේ. ඒ වගේම ගෙදර තිබුණ ක්‍රිස්තු පිළිමත් අයින් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, එදා අජිත් කැමරා එකෙන් ගත්ත ෆොටෝස් පෙන්නවා ඔයාලට මතක ඇති. ඒත් ඒ ෆොටෝස් කැමරා එකේ තිබ්බේ නැහැ. අන්න ඒව ඩිලීට් කරලා තියෙනෙත් විවේක්ම තමයි." ඉතින් යාළුවෝ හැමෝම හිතාගෙන හිටියේ අනීට බර්නාඩ්ගේ බිරිඳගේ ආත්මය ආවේශ වෙලා කියලා. ඒත් මේ කතාවෙන් පස්සේ තමයි එයාලා තේරුම් ගන්නේ අනී තමයි ඇත්තම හොල්මන. එයා තවදුරටත් ජීවතුන් අතර නැහැ කියලා. ඉතින් මේ හැමෝම තේරුම් ගන්නවා අනීගේ විවේකගේ ආදරේ කොච්චර ප්‍රබල එකක්ද කියලා. ඉතින් අන්තිමේදී අපිට පෙන්නනවා අවුරුද්දකට පස්සේ වෙන සිදුවීමක්. යාළුවෝ සෙට් එක ආයෙම විවේකගේ ගෙදරට එනවා. මේ පරිසුදිසියව වෙලා එයාගේ බිරිඳත් මේ අය එක්කම ඇවිත් ඉන්නවා. ඉතින් අනීගේ කතාව එයාත් දන්නේ නිසා එයා කාරකෙන් බහින ටිකක් බය වෙනවා. විවේකුයි අනී ඇවිත් යාළුවන්ව පිළිගන්නවා. ඊට පස්සේ අනී එන්නේ සුදේෂ්ගේ බිරිඳ ගාවට. ඊට පස්සේ එයාටත් ලස්සන හිනාවක් දාලා එයාත් ගේ ඇතුළට එක්කන් එනවා. සුදේෂ්ගේ බිරිඳගේ හිතේ තිබුණ බයත් නිකම්ම නැති වෙලා යනවා. මෙයාල එකතු වෙලා ලස්සන ෆොටෝ එකක් ගන්නවා. ඒත් ඉතින් අනී ආත්මයක් නිසා එයාගේ රූපය අඳුරු වෙලායි තියෙන්නේ. මෙතනින් තමයි මේ සුපිරිම මූවී එක ඉවර වෙන්නේ. අද වීඩියෝ එක ලස්සනයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි තවත් මේ වගේ සුපිරි මූවියකින් ආයෙත් හම්බ වෙමු.